दवसा कमामेनी बुद्धपियानन वहां से सेवत्नुर देवरामवीर वेडवासे करन काले उन्हां से इदिरी वाड़ी उना उन्हां से के प्रधान दाये क्या कवद दुआ बुद्धहांदुरां के प्रधान दाये क्या अने पिरिसुट तुमा कवद अने पिरिसुट तुमा अने पिरिसुट तुमा बुद्धहांदुरां ने कवदावत प्रश्न हलने ने नायक हांदुरुने अने पिट सिटी कवदावत बुद्धहांदुरां ने प्रश्न हलने ये मुकद या कल्पना करनो तथागतो बुद्ध सुकुमालो खत्तिय सुकुमालो तथागते अन्वहांसे बुद्ध के नेक निजास्तियु मेली तेलीच्चे पुड़ी वेच्चे के नेक निवेने खत्तिय सुकुमालो शास्त्रीय वंशिके एक निसा सिवु मेली ए निसा उन्वहांसे के मम बेरिवेलावत प्रश्न कहला उन्वहांसे एक महांसी उत्तर दुन्नते बुद्धहांदुरो वेहसट फत्ते एनिसा तथागति अति व्यसिने हेन तथागति अन्वहां सेवित पवतिच्च महत्व सेनेहस निसा तथागतं कदाचि करहचि पञ्ञं अपुच्छित पुब्बं अने पिटसुति तुमा कवम कवदाकवत बुदुहांदुरंगें प्रश्न हलने एतोट बुदुहांदुरु अने पिटसुति तुमाट बन कियलम नैद्द पिनतने बुदुहांदुरु बन देशना करनो බණදේශනා කරන්න කොහොමද සිටුතුමාගේ සිත ඇඟි බලනවා බුදුහාමුදුරන්ට තියෙනවා කෙනෙක්ගේ සිත දකින්න නුවණ පරචිත්ත විඥානන ඥානය පරසිද්ධන්න නුවණින් බුදුහාමුදුරෝ අනේ පිට සිටුතුමාගේ සිත ඇඟි බලනවා උන්වහන්සේට පේනවා සිටුතුමාට හිතෙනවා මේ ලෝකේ සාර්ථකම මිනිසෙක් වෙන්නේ කොහොමද අංග සම්පූර්ණ ජීවිතයක් ගෙවන මනුස්සයෙක් නම් මොනවද Tamanට තියෙන්න ඕන කියලා සිටුතුමාගේ හිතේ ඇඳෙනවා අන්න ඒ අදහස මුල් කරගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරන බණක් තමයි අද අපි මාතෘකා කරගත්තේ පත්තකම සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ලෝකේ මනුස්සයෙක් ඉපදුනහම ඒ මනුස්සයාගේ සාර්ථකත්වය මනින්ද ප්‍රධාන කාරණා හතරක් තියෙනවා පළවෙනි කාරණාව තමයි ධර්මානුකූලව හරි හම්බ කරගෙන සතුටින් ජීවත් වෙන්න ඕනේ ධර්මානුකූලව හරි හම්බ කරගෙන සතුටින් ජීවත් වෙන්න ඕනේ දැන් මේකෙදි හරි හම්බ කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ කාරණයක් තියෙනවා මොකද්ද ඒක ධර්මානුකූල වෙන්න ඕනේ කියලා කොන්දේසිය තමයි ධර්මානුකූල වීම ජීවත්වීම සම්බන්ධ කොන්දේසිය තමයි සතුටින් ජීවත් වීම මේ දෙක කොහොමද කරන්නේ අද සමාජයේ ගොඩක් අය කියන්නේ ධර්මානුකූලව හම්බ කරන්න බෑ කියලා ධර්මානුකූලව හම්බ කරන එකට වඩා ලේසි අධර්මයෙන් හම්බ කරන එක ඔබට හිතෙන්නේ කොහොමද මහත්ය මොකද කියන්නේ ධර්මානුකූලව හම්බ කරන එකට වඩා ලේසි අධර්මයෙන් හම්බ කරන එකද අධර්මයෙන් හම්බ කරන එක ලේසි ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ අපේ නායකහඳුරනේ සුජීවං අහිරිකේන කාක සූරේන ඩන්සිනා පක්කන්දිනා පගබ්බේන සංකිලිත්තේන ජීවිතං සුජීවං අහිරිකේන ලැජ්ජ නැති අයට ජීවත් වෙන්න හරි ලේසි කාක සූරේන ඩන්සිනා කපුටෝගේ ඩැහැගෙන කන මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුවක් නැහැ පක්කන්දිනා බොරුවෙන් පගබ්බේන රැවටිල්ලෙන් සංකිලිත්තේන කිලුට ජීවිතයක් ඇති අයෙකුට ජීවිතේ පහසුයි හැබැයි ජීවිතය අපවිත්‍රයි ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා ඒ වගේම අනිත් පැත්තේ හිරිමතාච දුජීවං ලැජ්ජ බය තියෙන අයට ජීවත් වෙන්න අමාරුයි මහන්සි වෙන්න ඕනේ දුක් විඳින්න ඕනේ නිදි මරන්න ඕනේ හිරිමතාජ දුජීවං ලැජ්ජ තියෙන ඇටි ජීවත් වෙන්න අමාරුයි හැබැයි අලීනේ නහංගන්න දෙයක් නැහැ ජීවිතේ අප්පගබ්බේන යාගේ ජීවිතේ වහන්න දේවල් නැහැ යාගේ ජීවිතේ පිරිසිදුයි එනිසා ධම්මේන ජීවිතං සෙයෝ බුදුදහම පෙන්වන්නේ ධර්මානුකූලව ජීවත් වෙන එක හොඳයි අධර්මයෙන් ජීවත් වෙනවට වඩා මැරෙන එක හොඳයි කියලා ඒ ධර්මයේ තියෙන මතකද
අදමින් ජීවත් වෙනවා විතරට දෙහමින් මිය යනු සොඳමයි දනහට. ඒක තමයි බෞද්ධයාගේ පරමාදර්ශය. දැන් ඉතින් ඔය ඔක්කොම මාරු කරගන්න අනිත් පැත්තට අපි මම දැක්ක ඉස්සර දැන් තිබ්බනේ අර තුබූතනක සොර සතුරන් ගතන වෙනා කියන කවියේ ඒක ඉස්සර තිබුණේ මහත්වෝ උගතමනා ශිල්පේමයි මතු රැකෙනා කියලා. දැන් ඒක අනිත් පැත්ත කරකොල මිනිස්සු මතු රැකෙනා ශිල්පේමයි උගතමනා කියලා හදාගෙන. ඒ විදිහට මේ සමාජ සමාන උදවිය මේ ධර්මය පවා මේ වටිනා ගුණධර්ම පවා කන්න පිට හරව ගන්නවා. ඒ කියන්නේ ඒ தත්ත්වයට මිනිස්සු පත් වෙලා තියෙන්නේ අර මම මුලින් කියපු මේ ද්‍රව්‍යාත්මක දේවල් වලින්ම සියල්ල සාර්ථකත්වයේ මයින් නිසා. එතකොට ධර්මානුකූල ජීවත් වෙන්න අමාරුයි. හැබැයි ධර්මානුකූල ජීවත් වෙන්න බැයිද? බලුවා. ඒ ධර්මානුකූල ජීවිතයක මොනවද තියෙනවද කියලා බුදුහාමුදුරුව දේශනා කරනවා. දැන් ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාරිකයෙක් වත්තාම ව්‍යාපාරිකයා කෙසේද ධර්මානුකූල ජීවත් වෙන්න තමන්ගේ ජීවිතය සකස් කරගන්නේ? විශේෂයෙන් අපිට පේනවා ඔය ව්‍යාපාරිකයෝ තමන්ට සල්ලි ටිකක් හම්බෙනකොට පටන් ගන්නවා අධි පරිභෝගී ජීවිතයක්. ඕනකට වඩා පරිභෝජනය වැඩි කරගන්නවා. තමන්ට දරන්න බැරි මට්ටමේ වාහනයක් ගන්නවා. තමන්ට හදා ගන්න බැරි මට්ටමේ ගියක් හදන්න පටන් ගන්නවා. ඊළඟට විදේශ සංචාර මේ නොයෙක් දේවල් ගත්තාම කෙලවරක් නැතුව තියා ගන්නවා. අන්තිමට ඔහුගේ ව්‍යාපාරත් ඉවරයි. ඊළඟට ඔහුගේ ව්‍යාපාර හා සම්බන්ධ වෙලා ඉන්න සසු ආයතනත් ඉවරයි. ඒ නිසා බුදුහාමුදුර මේ සම්බන්ධයෙන් ගඳලා තියෙන හරි ලස්සන ක්‍රමවේදයක් ව්‍යාපාරිකයාට. ඒකේන භෝගේ භුංජය ද්විහි කම්මං පයෝජේ චතුත්ථංච නිදාපෙය ආපදාසු භවිස්සති. මේක මම හැමෝටම කියප එකක් නෙමෙයි, ව්‍යාපාරිකයන් සඳහාම කියප එකක් නාකන්නේ. ඒක දැන් ඒකේන භෝගය කියලා කියන්නේ ලාභ ලැබෙනවනේ. දැන් අපි හිතමු මහත්තයා ලක්ෂයක් වියදම් කරලා වැඩක් කළාම ඒකෙන් 10000ක් ලාභ ලැබෙනවා කියලා හිතන්න. 10000 හතරට බෙදන්න ඕනේ. හතරට බෙදලා 2500ක් තමයි පරිභෝජනයට ගන්න. ඒකේන භෝගේ බුඤ්ජයි හතරෙන් එකක් ආහාර. කියන්නේ පරිභෝජන සියලු ඇඳුම් පැළඳුම් කෑම බෙහෙත් එතකොට. ද්වි කම්මං පයෝජේ හතරෙන් කොටස් දෙකක්. ඒ කියන්නේ හරියට දෙකෙන් ගන්නනේ. හතරෙන් දෙකක් කියන්නේ දෙකෙන් ගන්නනේ. ඒ කියන්නේ 5000ක් ආපහු කර්මාන්ත වලට දාන්න ඕනේ. ඒ කියන්නේ රීනෙස් කරන්න ඕනේ. ප්‍රති ආයෝජනය කරන්න ඕනේ. චතුත්ථංච නිදාපෙය තව 2500ක් තියෙනවා. ඒක සේවින්ස් වලට යන්න ඕනේ. ඉතුරු කරන්න ඕනේ. එතකොට ඊළඟ වතාවේ මහත්ය පටන් ගන්නේ 1,05,000කින් තමයි ආයෝජනය. ඒ 5,000ක් ඉතුරු කරලා තියෙනවානේ. එතකොට ඊළඟ වතාවේ ලාභත් වැඩි. ඒ ලාභ වැඩි නිසා පරිභෝජනයත් වැඩි. ඒ වගේම නැවත ප්‍රති ආයෝජනත් වැඩි. ඒ වගේම ඉතුරු කිරීමත් වැඩි. එතකොට හැමදාම මේක දිනින් දින වැඩෙනවානේ. දිනින් දින වැඩෙනවා. ඒ නිසා තමන්ගේ සාර්ථකත්වයේ ධර්මානුකූලව සලසා ගන්න එහෙමයි. ඒ වගේම ඒ ධර්මානුකූලව හරි හම්බ කරද්දී තුලා කූට මාන කූට කංශ කූට තරාදියෙන් කූටකම් කරනේවා. මිම්මට කූටකම් කරනේවා. කංශ කූට කියන්නේ ප්‍රමිතියෙන් කූටකම් කරනේවා. හරියට වැලිදා හරියට සිමෙන්ති දාන්න නැතුව පාරවල් එහෙම හදලා තියෙනවා දැකලා තියෙනවනේ. ඒ වගේම කම්බි දාන්න නැතුව යන්තම් පොඩ්ඩක් දාලා වැඩ කළොත් ඉතන අසාර්ථකයි. ඒකට මේ මොහොත ස්ථාවකාලික ලාභයන් තියෙනවා. හැබැයි වුණාට ඒවා කාලයක් යනකොට මිනිස්සු ඒවට දෙස් දෙවල් තියෙනකොට එයාට සාර්ථකත්වයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපකීර්තිය ඇති වෙනවා. ඒ නිසා ධර්මානුකූලව හරි හම්බ කිරීම ඉතා වැදගත්. අනෙක් කාරණාව සතුටින් ජීවත් වීම. සතුටින් ජීවත් වෙන මිනිස්සෙට කොච්චරලු ආදායමක් තියෙන්න ඕනද? කොච්චර සල්ලි තිබ්බොත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්? මිනිස්සු ඉතින් ඉන්නවා සල්ලි ගොඩක් තියෙන අය සතුටින් ඉන්නවා ඇති කියලා. පින්නතුනි සතුට තියෙන්නේ මුදල් වල නෙමෙයි.
සතුටින් ජීවත් වෙන්න නම් පුද්ගලයා ඉතාමත්ම වැදගත් කාරණාවක් තමන්ගේ ආදායම වියදම පාලනය කර ගන්න ඕනේ. ආදායමට වඩා වියදම වැඩි වුණොත් බුදුහාඳුර දේශනා කරන්නේ තඩාගයක වතුර ගලාගෙන එන පාරට වඩා වතුර එළියට ගලන මහවත්ත ලොකු නම් තඩාගයට වෙන්න පුළුවන් දේ පිරෙන එක දිස් වෙන එක හිස් වෙන එකයි. ඒ වගේ ආදායම් මාර්ග වලට වඩා වියදම් මාර්ග සකස් කරගත්තොත් එයාගේ ජීවිතය අසාර්ථක වෙනවා, සතුට නැති වෙනවා. ඒ වගේම ඔබට කරණීය මෙත්ත සූත්‍රයේ මතක ඇති. එතනදී බුදුහාමුදුර පෙන්නනවා සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලවක වුත්ති. ওই ටික තමයි සතුටින් ජීවත් වෙන්න තියෙන ක්‍රමය. සන්තුස්සකෝ ලද දෙයින් සතුටු වෙන කෙනෙක් වෙන්න ඕනේ. එින මහිච්ඡතාව නෙමෙයි අල්පේච්ඡතාව එතන කියන්නේ. සුභරෝ සුබර කියලා කියන්නේ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. සමහරු ආය හරි අමාරුනේ නඩත්තු කරන්න අමාරු කෙනෙක් නෙමෙයි පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් වෙන්න ඕන. ඒකට තමයි සුබර කියලා කියන්නේ. අප්පකිච්ච කොච්චරවත් සමහරුන්ගේ කටේ තියෙන්නම බිසි 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 ඉවරයක් නැහැ වැඩ. අප්පකිච්ච වැඩ කරන්න ඕන තමයි, හැබැයි ප්‍රමාණයකට සැලසුම් සහගත වැඩ කරන්න ඕනේ. සල්ලවක වුත්ති සැහැල්ලු සරල පැවැත්මක් ඇති කරගන්න ඕනේ. එතකොට ජීවිතේ හරිම පහසුයි. ඒ නිසා ධර්මානුකූලව හරි අම්බ කරගෙන සරල ජීවිතයක් ඇති කරගත්තොත් අන්නේ මනුස්සයාට හම්බ කිරීම පිළිබඳව සතුටක් තියෙනවා. මොකද ඒකින් කාටවත් ගින්දරක් දීලා කාගේවත් ජීවිත අවුල් කරලා කවුරුත් වේදනාවට පත් කරලා පවුල් කඩා ඉහිරවලා තව කෙනෙක්ව වට්ටලා නෙමෙයි. ඒ නිසා තමන්ගේ හොයාගත්තු ධනෙ පිළිබඳ අභිමානයක් තියෙනවා. ඒ වගේම ජීවිතේ සතුටින් ගෙවනවා. මොකද හේතුව? එයා දන්නවා තමන් මේ පරිහරණය කරන්නේ තමන්ට අනාගතෙත් පවතින්න පුළුවන් ආකාරයටයි කියලා. ඒ නිසා පළවෙනි කාරණාව බුදුහාඳුර දේශනා කරනවා ධර්මානුකූලව හම්බ කරගෙන සන්තෝෂෙන් ජීවත් වෙන සාර්ථක මිනිස්සෙක්.